හොඳයි දැන් අපි බලමු මේ මැෂින් එකේ තියෙන උපාංග නැත්නම් කොම්පොනන්ට්ස් ෆීචර්ස් මොනවද කියලා. මේ උඩින්ම තියෙන්නේ සිරින්ජ් පම්ප් එක. ඒකෙන් කරන්නේ රෝගියාට අවශ්‍ය කරන හෙපරින් වගේ දේවල් විශේෂයෙන් හෙපරින් මේ සිරින්ජ් පම්ප් එක through තමයි අපි රෝගියාට ලබා දෙන්නේ. මේ මෙතන තියෙනවා ලයිට් එකක්. ඒ ලයිට් එක එලාම් ලයිට් එක කියලා කියන්නේ. එලාම් ලයිට් එක පාටවල් තුනකින් එනවා. එකක් කොළ පාට, අනිත් එක ඇම්බර් කල, අනිත් එක තමයි රතු පාට. කොළ පාට කියන්නේ හොඳටම තෙරපි එක හොඳින් සිද්ධ වෙනවා කියන එක. එතකොට කහ පාට හෙවත් ඇම්බර් කල කියන්නේ යම්කිසි අපිට අවවාදයක්, වෝනින් එකක් වගේ දෙයක් ආවොත් අපිට ඒ ඇම්බර් කලයෙන් එනවා. රතු පාට කියන්නේ අපි තෙරපි එක කරගෙන යනකොට මොකක් හරි error message එකක් ආවොත් අපිට පුළුවන් ඒ error message එක එන ඈතදීන් බලා ගන්න පුළුවන්. රතු පාටේ පේන නිසා ටක් ගල මේක එලාම් යත් එක්කම ගමන් අපිට ඒක ඈතදීන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන මේ touch screen එක ටච් ස්ක්‍රීන් එකෙන් කරන්නේ ටච් ස්ක්‍රීන් එක අති ඇත්තටම ගොඩක් සෙන්සිටිව් ස්ක්‍රීන් එකක්. ඒක නිසා ගොඩක් පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. මේ ටච් ස්ක්‍රීන් එකෙන් අපිට අවශ්‍ය කරන අයිකන් එක තියෙන තැනට ගිහිල්ලා ටච් කිරීමෙන් අපිට පුළුවන් ඒ අවශ්‍ය ෆීචර්ස් ටික ඉතින් හැට ලබා ගන්න. අනිත් එක තමයි විශේෂයෙන් මතක තියාගන්න මේ ටච් ස්ක්‍රීන් එකේ ගොඩක් සෙන්සිටිව් නිසාම අපි කියන්නේ ගොඩක් වෙලට ඇඟිල්ල මෙතන පාවිච්චි කරන්න කියලා. මොකද මෙතන පාවිච්චි කිරීම තුළින් සමහර නියපොත්ත වැදීම තුළින් වගේ දේවල් වලින් සමහර විට ටච් ස්ක්‍රීන් එක අනුතරටපත් වෙන්න පුළුවන්, අක්‍රියශීලී වෙන්න පුළුවන් නිසා. ඉතින් ඉහාට ගත්තොත් මෙතන තියෙන පම්ප්ස් හතරක්. මේ තියෙන්නේ බ්ලඩ් පම්ප් එක, රතු පාටින් පේන තියෙනවා. මේ තියෙන්නේ වේස්ට් පම්ප් එක හෙවත් UF පම්ප් එක. මේ තියෙන්නේ රයිට් හෑන්ඩ් අපර් පම්ප් එක. මේ තියෙන්නේ රයිට් හෑන්ඩ් ලෝවර් පම්ප් එක. ඒ පම්ප්ස් හතර තමයි මෙතන තියෙන ප්‍රධාන මැෂින්. අලුත්ම මැෂින් එකේ තව පම්ප් එකක් මෙතෙන්ට එනවා. ඒක තමයි සීට් රේට් පම්ප් එක. ඒ සීට් රේට් ඇන්ටිකොගුලේෂන් එකක් හැටියට හෙපරින් වෙනුට ඇන්ටිකොගුලේෂන් එකකට සීට් රේට් පාවිච්චි කරන අවස්ථාවේදී ඒ සීට් රේට් පම්ප් එක මෙතනට ලබා ගන්න පුළුවන්. මෙතන තියෙනවා ප්‍රෙෂර් සෙන්සර්ස් හතරක්. වීනස් ප්‍රෙෂර් සෙන්සර් එක, ආටරි ප්‍රෙෂර් සෙන්සර් එක, ප්‍රී ෆිල්ටර් ප්‍රෙෂර් සෙන්සර් එක, UF ප්‍රෙෂර් සෙන්සර් එක. ඒ හතර තමයි ප්‍රෙෂර් සෙන්සර්ස් හතරකට තියෙන්නේ. ඒකෙන් හොඳින් මතක තියාගන්න අපි මෙතෙන්ට වැටෙනවා බ්ලඩ් ලයින් එකේ සෙග්මන්ට්ස් හතරක්. ඒකද 4 පම්ප්ස්, 4 සෙග්මන්ට්ස්, 4 ප්‍රෙෂර් සෙන්සර්ස්. ඊට අමතරව ඩයලසර් එක මෙතෙන්ට කොට ඩයලසර් එකට එනවා ලයින් එකේ කනෙක්ෂන්ස් හතරක්. නැවතත් මම මතක් කරන්නම්. 4 පම්ප්ස්, 4 සෙග්මන්ට්ස්, 4 ප්‍රෙෂර් සෙන්සර්ස්, ඩයලසර් එකට 4 කනෙක්ෂන්ස්. ඒ ටික අතිශය වැදගත්. ඊළඟට මෙතන තියෙනවා සේෆ්ටි එයා ඩිටෙක්ටර් කියලා එකක්. ඒකේ තියෙන ප්‍රධාන දේ තමයි මෙතන තමයි රෝගියාට රුධිරය ආපසු යවන අන්තිම ස්ථානය. මෙතනින් එහාට මැෂින් එකේ කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ යවන රුධිර සම්බන්ධයෙන්. එතකොට යම් කිසි විදියකින් එයා බබල්ස් වාබුබුලු මෙතනින් යන්න පටන් ගත්තොත් ඒක රෝගියාට යෑම තුළින් සම්පූර්ණ රෝගියාගේ මරණය දක්වා වෙන දේවල් ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ලොකු සේෆ්ටි එකක් තමයි මෙතන සේෆ්ටි එයා ඩිටෙක්ටර් කියලා තියෙනවා. ඒතර යම් කිසි විදියකින් මෙතන එයා බබල් කැච් එකක් තියෙනවා. බබල් කැච් එකෙන් මයික්‍රෝ ලෙවල් එකෙන් මයික්‍රෝ එයා බබල්ස් ගියත් මේක සෙන්ස් කරලා ටක් ගාලා එලාම් කරනවා මෙතන එයායින් බ්ලඩ් රිටර්න් ලයින් කියලා. ඒ නිසා අන්නේ සේෆ්ටි ෆීචර් එක මෙතන තියෙනවා. එහෙම ප්‍රශ්නයක් වුණොත් හෝ වෙනත් එලාම් එකක් මොකක් හරි ආවොත් මෙතනින් මේ වීනස් ක්ලෑම්ප් එකෙන් ක්ලෑම්ප් කරනවා මැෂින් එක නවතිනවා. ඒක නිසා යම් කිසි විදියකින් එලාම් එකක් ආවොත් අපි ඉක්මනටම ඒ ගැන ඇක්නොලෙජ් කරන්න ඕනේ.